අයිබෝන් එක මගේ රට ඔහු තමයි අපිට මුලින්ම හමුවන්නේ මගේ දකුණු පසින් NIR ආයතනයේ සභාපතිවරයා සිංහල භාෂාවෙන් අපි හඳුන්වනවා නම් එතුමන්ලා හඳුන්නේ නැතුණාට ඒ හඳුන්වනවා නම් ජාතික අවධානම් කළමනා කරන ආයතනයේ සභාපතිවරයා අයිබෝන් අයිබෝන් හොඳයි අපි මොකක්ද මේ සඳහන් කරන්නේ මොනවද මේ කතා කරන්නේ අපි කතා කරන්නේ ලංකාවේ පළමු virtual education fair එහෙම නැත්නම් පළමු ඒ කියන්නේ ඔබ භෞතිකව සහභාගී නොවන අධ්‍යාපන ප්‍රදර්ශනයක් පිළිබඳවයි අපි අද දවසේ කතා බහ කරන්න සූදානම් වෙන්නේ මම මුලින්ම කැමති රොහන් කෝදාගොඩ මහත්මයාගෙන් දැනගන්න මොකක්ද මේ virtual කියන්නේ මොනවද මේ virtual කතාවද දැන් අපිට සමහර වෙලාවට කනින් කොනින් ඇහෙන සමහරු මේ පිළිබඳව දන්නෝ ඇති සමහරු තමන්ගේ අර අදිතාක්ෂණ ජංගම දුරකථනවල මේ virtual ක්‍රමවේද දැන්ටත් පාවිච්චි කරනවා පරිගණක දැනුම තියෙන උදවිය දන්නවා ඇත්තටම කෝදාගොඩ මහත්මයා මොකක්ද මේ virtual education fair එක අපි මේකට මෙහෙම ප්‍රවේශයක් ගමු කියලා අපි අතීතයේ මිනිසා පරිණාමය වෙන්න පටන් ගත්තා පරිණාමයේදී අපි අඳුනගත්ත ලක්ෂණයක් තමයි බුද්ධිමත් සතුන්ද ශක්තිමත් සතුන්ද වඳ වෙලා පරිසරයට ගැලපෙන සතුන් අපි සමග ජීවත් වෙනවා කියන එක. එහෙනම් අද ලෝකයේ චතුක තාක්ෂණය සමග සියලුම දේවල් වෙනස් වෙන යුගයකට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මේ virtual කියන කතන්දරේ එහෙමත් නැත්නම් සයිබර් අවකාශය කියන කතාව අද අපිට ඉතාම සුලබව ඇහෙනවා. නමුත් අපි මේකෙන් කොච්චර ප්‍රයෝජන ගන්නවද? අපේ රටේට මේක කොච්චර ආදේශ කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ එනවා. ඔව්. එතකොට අපි සරල උදාහරණයක් ගමුකෝ. එදා අපේ ගෙදර පැවතිච්ච විවාහ මංගල උත්සවයකදී අවසාන වශයෙන් ගන්න ඡායාරූපේ ගෙදර කැබිනට් එක උඩ තිබුණා මතක ඇති ඒ කැබිනට් එක උඩ තිබ්බ ඡායාරූපේ ගෙදර අයරුයි එහෙමත් නැත්නම් අහල පහල උදවියයි විතරයි දැක්කේ නමුත් අද මේ virtual කියන එකත් එක්ක ඔබ දකිනවා පාරේ යනකොට පින්තූරයක් ගන්නවා නැත්නම් විවාහ මංගල උත්සවයේ පින්තූරයක් අරන් සයිබර් අවකාශයට මුදාහරිනවා එකම වෙලෙ දහස් සංඛ්‍යාත මිලියන සංඛ්‍යාත පුද්ගලයන්ට එය හසුරවන්නට අවස්ථාවක් ලැබෙනවා. මෙන්න මේ වගේ සරල දෙයක් තමයි virtual කියලා කියන්නේ. හොඳයි. මේ තමයි මේ සරලවම මූලිකම පැහැදිලි කර ගැනීම. ඒ කියන්නේ අපි තවදුරටත් පැහැදිලි කරනවා නම් ඔබ ඉන්න යම් තැනක හැබැයි භෞතික ඔබේ ශරීරයේ තැන නැහැ. ඔව්. අපි ඒක මෙහෙම කියමු. හොඳයි. අපිට මෙන්න මේ වගේ අත්දැකීමක් අපි යම් දෙයකට මූණ දෙනවා සරලව කිව්වොත් අපි කවුරුත් දකින දේ තමයි සිහින අපි සිහිනයක් දකිනවා සිහිනේ දැකලා උදේ නැගිටලා බලනවා මේ සිහිනේ නැහැ ඊට පස්සේ අපි පොත පෙරලලා බලනවා මේ සිහිනේ දැක්කම මොකක්ද වෙන්නේ කියලා සිහින පලාවලා බලනවා ආන්නේ සිහිනය අපිට ඕන වෙලේට බලන්න ඉස්සර අපි සිහිනේ දැක්කා දැන් අපි සිහිනේ නරඹන්න තමයි මේ virtual හදලා තියෙන්නේ එහෙනම් සිහිනේ අපිට ඕන වෙලෙට දකින සංකල්පය තමයි මේ අපි virtual කියලා කතා කරන්නේ. අතාත්‍ය කියලා අපි සිංහලෙන් කියනවා මේකට. ඒ කියන්නේ සිහිනේ වුණත් දැන් කස්ටමයිස් කරගන්න පුළුවන්. තමන්ගේ හීන තමන්ට අවශ්‍ය වෙලාවට තමන්ට අවශ්‍ය විදිහට මේ සකස් කරගන්න පුළුවන් කියන කාරණේ තමයි. අපි මේ virtual කියලා කියන්නේ. හොඳයි. කොදාගොඩ මහත්තයා නොමිලේම ඔහු මේකේ ඉන්නවා. මේකට ඇතුල් වීමට අපි හිතමුකු පෞද්ගලික ආයතනයක් මේකට ඇතුල් වීමේදී යම් පිරිවැයක් දරන්න වෙන්න පුළුවන් software එක භාවිතා කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ එවැනි ගාස්තුවක්වත් නැහැ. නොමිලේම ඒ විශ්වවිද්‍යාල පද්ධති සියලුම විශ්වවිද්‍යාල පද්ධති ඉන්නවා. අනික රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිවල තියෙන පාඨමාලා ලංකාවේ ගොඩක් ප්‍රදේශවලට පැතිරලා නැහැ මේ වෙනකොට. ඒක හොඳින්ම මේ platform එකෙන් අත පැතිර ගන්න පුළුවන් රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ. දැන් මේ තමයි තාක්ෂණයේ තියෙන වාසිය. මොකද අපි ලෝකයට ගැලපෙන විදිහ දැන් පෞද්ගලික අංශය මෙවැනි තත්ත්වයන් නිර්මාණය කරත් ඒ වගේම ඔබතුමන්ලාට සංකල්පයක් විදිහට මේවා තිබුණත් මේ සියල්ල සිද්ධ කරන්න හරියාකාර ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක වෙන්න ඕන. රටක් විදිහට ඒ ප්‍රතිපත්ති එක්ක සමපාත වෙන්න ඕනේ මේ කරන්නා වූ ව්‍යාපෘති. මොකද ඒ ව්‍යාපෘති සමපාත නොවුනහම තමයි අපි කියන්නේ අර රජය සහ කටයුතු පෞද්ගලික අංශයට කටයුතු කරන්න තියෙන අපහසු ඇති වෙන්නේ. වර්තමානයේ වන විට මෙවැනි කටයුතු සඳහා ඔබතුමන් විශ්වාස කරනවද රට තුළ එහෙම වාතාවරණයක් තිබෙනවද? අපි පූර්ව සාකච්ඡාවේදී ඔබතුමා සඳහන් කරා අවුරුදු ගානක ඉඳලා සැලසුම් කරපු වැඩක් මේක කියන. ඔව්. මේක සැලසුම් කරන්නේ අපි භෞතිකව දවසක් මම
BMI සීච් එකට ගියපු වෙලේ අත්විඳපු අපහසුතාවයක් එක්ක සා කාලයක් තිස්සේ අපි මේ ගැන සාකච්ඡා කරමින් කල්ලා බලමින් හිටියා. නමුත් දැඩිව අපිට මේ විශ්වාස කළා මේක සමාජගත කිරීමේ පිළිබඳ අර්බුදයක් තිබුණා. ඊට පස්සේ අපි දැක්කා මේ මෑතක ජනාධිපතිවරණයේදී සෞභාග්‍යමත් දැක්ම කියලා ප්‍රතිපත්ති ප්‍රකාශයක්. මම ඒකාධිකාරණක අරන් ආවා. ඒකේ තියෙනවා ඩිජිටල් කරණය වූ ලංකාවක් තොරතුරු තාක්ෂණයේ ව්‍යවසායකය. එතකොට මේ දෙක මට හොඳටම හිතට ගියා. මම හිතුවා මේ අපිට ඇතිවිච්ච වර්චුවල් එක්සිබිෂන් එක කියන දේ මේ වෙලේ ලංකාවට ගැලපෙනවා කියලා ක්‍රියාත්මක කරන. ඒකම මේකේ තිබුණා තොරතුරු තාක්ෂණ ව්‍යවසායකයන්. ඒ වගේ ඩයන් වගේ නව යෞවනයේ ඉන්න ව්‍යවසායකයන්ට හොඳ රටක් නිර්මාණය වෙනවා කියලා. මේ දෙක ගැන හිතලා මම තීරණය කළා මේක ක්‍රියාත්මක කරන්න. මොකද්ද මන්ද සුභාධර්මයේ තියෙන ආශ්චර්යයක්ද මන්ද හොඳ දේ කරද්දී මිනිසුන්ට සහාය වෙනවා වගේ කවුරුත් කොවිඩ් නරකයි කිව්වට මේක වේගවත් කරන්නට කොවිඩ්ත් අන්තිමට බලපෑවා. කොවිඩ් වසංගතයේ අපි කියන්නේ අර අපි දකින හොඳ පැත්ත ඕනම දෙයක නරක දකිනකොට කවුරු හරි ඉන්නවා හොඳ පැත්ත දකිනවා. මේ තමයි හොඳ පැත්ත. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඕනෑම අර්බුදයකදී අපට යම් දෙයක් ඉගෙන ගන්න හරි යම් කිසි දෙයක් අපේ දැනුම වැඩි කරගන්න එහෙම නැත්නම් ජීවිතයේ සාර්ථකත්වයට මේ හැම දෙයකටම ඉවහල් වෙනවා වගේම කොවිඩ් වසංගතයත් අපේ රටේ මේ අන්තර්ජාලය වගේම ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමවේදේ වර්චුවල් සිස්ටම් මේවා පිළිබඳව ඒකේ තව ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ වර්චුවල් කිව්වහම සයිබර් අවකාශ වල තියෙන ප්‍රදර්ශනය කියලා කිව්වහම මේකේ වෙන්නේ අර මං කිව්වේ හීනය අපිට ඕන විදිහට හදලා අපිට ඕන විදිහට අත්විඳිනවා. හැබැයි අවසානේ නැහැ. නමුත් මේකේ දුර්වලතාවයක් විදිහට මිනිස්සු දකිනවා මිනිසුන් හුදකලා වෙනවා කියලා. මම එතන නැහැ. මිනිස්සු හුදකලා වෙනවා කියන්නේ ප්‍රවාහණය නවතිනවා මිනිස්සු. වෙන්දට මට ඉන්දියාවට යන්න ඕනේ නැත්නම් යාපනයට යන්න ඕනේ ගාල්ලට යන්න ඕනේ මේ ප්‍රවාහනේ නැවතුණාට මේ වර්චුවල් කියන සංකල්පය තුළ මිනිසා මානසිකව කතා කරන එක අනිකා සමග සම්බන්ධතාව වෙන එක නවතින්නේ නැහැ. ඒ නිසා මිනිසා හුදකලා වෙනවා කියලා කියන්නේ මේ හුදකලා වීම භෞතික හුදකලා වීමක් විතරයි. අදහස් අතින් තොරතුරු අතින් ආචාර්ය ලද්දේ මහතා කිව්වා තොරතුරු වල වැදගත්කම. එතකොට මෙන්න මේ තොරතුරු අතින් ගත්තොත් ඇත්තටම මොකද වෙන්නේ? මේ තුල විශාල තොරතුරු සංඛ්‍යාවක් අපි එකතු කරගන්නවා. වෙනදට අපි හදිස්සියට අල්ලපු ගෙදර මිනිස්සයාගේ තොරතුරු විතරයි දැනගත්තේ. මේ වර්චුවල් නිසා අපි දැන් දැනගන්නවා ඉන්දියාවේ වෙන එකකුත්. ඊට අමතරව ගොඩාක් ඈත් තියෙන අයිස්ලන්තයේ වෙන දේකුත් අපිට දැනගන්න පුළුවන් වෙලා තියෙනවා. එහෙනම් මේ තොරතුරු වශයෙන් මිනිස්සු හුදකලා වෙන්නේ නැහැ වර්චුවල් තුල. එහෙනම් මේ වැරදි මතයක් සමාජගත වීගෙන යනවා. මේ අපි දැන් මේ ෆෝන් එකට හුරු වෙලා මිනිස්සු අතර තියෙන මානව දයාව අඩු වෙලා මෙහෙම කියලා නැහැ. අපි හිතන දේ අපි හිතන විදිය තමයි වෙනස් කරන්නට ඕනේ. අපි ඉස්සර හිතුවේ මොකක්ද? දැන් හිතන්නේ මොකක්ද? අපි ඉස්සර හිතුවේ මොකක්ද? මස් පුච්චලා කන කණේක අපි ඉස්සර කරපු දයක්. නමුත් අපි දැනුත් මස් පුච්චලා කනවා. හැබැයි අපි නම වෙනස් කරලා තියෙනවා. වර්තමානයට ගැලපෙන විදිහට නම කරන්නේ එකම ක්‍රියාව. එහෙනම් ඉස්සර මිනිස්සු හුදකලා වුණ නැහැ. දැන් ඊළඟ එක තමයි මේ බව ඊළඟට මිනිස්සුන්ගේ තියෙන බය මේ තොරතුරු වල තියෙන රහස්‍ය බව නැති වෙනවා කියන. තොරතුරු වල තියෙන රහස්‍ය බව අද ඊයේ නෙවෙයි නැති වුණේ. අපි ඉතිහාසයක් තියෙන රටක්. ඒ වගේම බෞද්ධ ආගමෙන් පන්නරිය ලැබපු රටක්. බුදුරජාන් වහන්සේ කාලේ දිනා පරචිත්ත විඥානය කියලා. ඒ කියන්නේ අනුක ඔයා හිතන දේ මට දැනගන්න කිවිම අනුන්ගේ හිත් කියවීම. එතකොට එදා එනම් තොරතුරු වල රාශිභාවය 100%ක් තිබුණ නැහැ. අද ඊට වැඩි තොරතුරු රාශිභාවය තියෙනවා. ඒ නිසා මේ වර්චුවල් හරහා තොරතුරු රහස්‍යභාවය නැති වෙන්නේ නැහැ. ඊළඟ එක තමයි රස්සා වෙළඳපොළ නැති වෙනවා. ශ්‍රම වෙළඳපොළ නැති වෙනවා කියලා මතයක් තියෙනවා. නැහැ. ශ්‍රම වෙළඳපොළ තුල වෙන්නේ ශ්‍රමිකයා පරිවර්තනය වෙනවා වෙනත් කාර්යයක් කරන්නට. ශ්‍රමිකයා පරිවර්තනව පැහැදිලිවම වෙනත් කාර්යයක් කරන්න. අර මම පටන් ගත්තේ මේ කතාව මතක ඇති. කොතනින්ද මම පටන් ගත්තේ? පරිසරයට අනුගත නොවන ජීවීන් වඳ වෙලා යනවා. එතකොට අපි ශ්‍රමිකයා අනුගත වෙනවා නම් අපිද වෙනවා නම් මේ වර්චුවල් තුලත් ශ්‍රම වෙළඳපොළ පුළුල් වෙනවා. ශ්‍රම වෙළඳපොළ පුළුල් වෙනවා කියන එකට හොඳ උදාහරණයක් තියෙනවා. දැන් අපි මේ ප්‍රතිපත්ති ප්‍රකාශය එක තැනක මෙතන සඳහන් කරලා තිනවා මෙන්න මෙහෙම.
රටේ දැනට සිටින මුදුකාංග ඉංජිනේරුවන්ගේ සංඛ්‍යාව 2025 වන විට 1,03,000 දක්වා වැඩි කිරීමට කටයුතු කෙරේ. එහෙනම් දැන් මේ අපි ඩයන්ලා වගේ ව්‍යවසායකයෝ මේකට ඉදිරිපත් වුණාම දැන් මේක ඩයන් තාක්ෂණික වශයෙන් මෙවලම් කරද්දී මේක මෘදුකාංග වශයෙන් දිනු කරන්න පුද්ගලයෝ ලබා ගන්නට වෙනවා. එතකොට අන්න රැකියාව වෙනද පොළ වැඩි වෙනවා. ඊළඟට මේ තුල අපි ශ්‍රමිකයෝ මොකද වෙන්නේ? ගෙදරින් ඉඳලා වැඩ කරන්න පුළුවන් තත්ත්වයට එනවා. ඒ කියන්නේ අපි වෙනදට රිසෙප්ෂන් එක ගේනවා බස් එකේ නැගලා ඔෆිස් එකට. දැන් මෙහෙම නෙමෙයි. අපේ මේ platform එකට virtual platform එකට සම්බන්ධ වෙන තොරතුරු ලබා දෙන නිවේදිකාව කොහෙද ඉන්නේ? ගෙදර. එයාට පුළුවන් මේ අන්තර්ජාලය හරහා මේ සියල්ලම ක්‍රියාත්මක කරන්න. චනුක දැන් මම හිතන විදිහට ඔබ හිතන්න ඔබ කාර්යාලයක් ගන්නවා කොළඹ යම් ගොඩනැගිල්ලක. ඔබට මැලේසියාවේ ඉන්න ඔබේ කනුදුනුකරුවෙකු සම්බන්ධ වෙන්න ඕනේ. කොහොමද ඔබ සම්බන්ධ වෙන්නේ? ඔබ මැලේසියාවට ගිය වෙලේ කොහෙද ඔබ හමු වෙන්නේ? නමුත් අද virtual office කියන දේ ලෝකේ තියෙනවා. ඒතර මම virtual office එකක් ගත්තොත් මට ලෝකේ රටවල් 225ෙම ඔෆිස් එකක් තියෙනවා. ඔව්. අන්න ඒ වගේ තමයි මේකට බය වෙන්න හොඳ නැහැ. මේකට බය වුණොත් අපි අවදානම දරන්න ඕනේ. අපිට මතකයි අපි අවදානම නොදෙරීම තුළ තමයි ව්‍යවසායකු වෙන්නේ. අපේ රටේ තියෙන ප්‍රශ්නේ මේ දරුව අද වෙනකොට අවදානම දරන්න තියෙන දැවැන්ත බයක් තියෙනවා. හැමෝම බලන්නේ මොකක් හරි රස්සාවක් කරලා කීයක් කරවා ගන්න. ඒතර මේ අපිට මේ වගේ තරුණ ව්‍යවසායකයෝ හම්බුනහම අපි ආයතන වශයෙන් ලලිත දීර මහත්තයලත් මේකට සම්බන්ධ කරගෙන හොඳ වෙළඳපළක් හදලා දෙන්න. මම මේකට දැවැන්ත ලෙස ඉදිරිපත් වෙන්නේ මේ තියෙන ප්‍රතිපත්ති රාමුව තුළ.